ංවත අවිද්‍යාව යම් තැනකද එතැන කුසලය සහ කුසලයන කාරණ දෙකම තියෙනවා ඒ නිසාම අපි විවේචන වගේම පැසසුම්ද සමසිතින් පිළිගන්න ඕනේ. සංස්කාරයන්ට අදාළව ලෝකය දැකීමේ ශක්තිය දුර්වලවන සමාජයක ඉහත දෙධර්මයන්ටම ඔරොත්තු දෙන්නෙක් බවට අපි පත්වවෙන්න දක්ෂ වෙන්න ඕනේ පංචුපාදානස්කන්දය කෙරෙ තුෂ්නාව වැඩිවී අවිද්‍යාව බලවත්වෙන සමාජයක මුල්ම අභියෝගය එල්ල වෙන්නේ උතුම් ධර්ම විනයටයි. තුෂ්ණාව විනේධර්මයන් තුළින් හික්මන්න කැමති නැහැ තුෂ්නාව කැමති නිදහසේ සාධීනව ජීවත් වෙන්න. ලෝකෙ අයිති අවිද්‍යාවට නිසා මේහුට පටේට වග කියන්න ඕනේ. අපිම පුහුණු කලාවූ අතීත සංස්කාරයි. ත භික්ෂුවගේ පසු පසෙන්නේ භික්‍ෂුවගේම සෙවනැල්ලයි එම නිසාම අපි ඉදිරියට පැමිණෙන සිතට වද දෙන විවේචන ඉදිරියේ වුවද කරමය කර්ම පල විශ්වාසයමයි අපි මත්තුකොට දැක්කී උත්තේ. කුසලේසාහ කුසලය ඉදිරියේ නොසලෙන්න්නා විදර්ශනාවේම ගල් කනුවක් වෙනවා අවිද්‍යාවේම උපන් අප්‍රණීත සංස්කාර, අවිද්‍යාවටම භාර කරලා අපි විදර්ශනාත්මකම මෙස් සිතින් මේ තුෂ්නාවේ වියරුලෝකය තරණය කරමු. අවිද්‍යාවට අපි ආහාර නොදී ප්‍රඥාවේ ආලෝකය දෙමු. පිංවත අවිද්‍යාවේ මවකිරි වරන්න නම් පංචනීවරණ දෙපියයුරුවල ලෞකික ප්‍රඥාවේ හොතෙල් ගන්නම වෙනවා එවිටයි සීලය සමාධිය ප්‍රඥාව ඥානදර්ශන විමුක්තිය මේ ආහාරයන්ට අපේ ජීවිත හුරු වෙන්නේ යම් ජීවිතයක කාමච්ඡන්ද ව්‍යාපාද තිීනමිද්ද විසරුණු සිත විචිකිිච්චාව තිබේද එම ජීවිතය තවමත් බව නිරෝධය දෙසට නැමී නැතයි බුදුරජාණන් වහන්සේදේශනා කරනවා. පිංවත උතුම් සෝවාන්පලේට පත් වූ පිංවතා තුළත් කාමච්චන්දයන් තිබෙනවා. නමුත් එම කාමච්ඡන්දයන් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදාානස්කන්දේ අනිත්ත දැක්ම කියන සීමාව තුළයි. පිංවත ජීවමාන ධර්මවිනය නැම්ති ශාස්තුන් වහන්සේ වැඩ සිටිනවා. චතුරාර සත්්‍ය ධර්මයෝ. අපේම ජීවිත තුළ විවුෘත්තුව ප්‍රකට වෙනවා. දුකනිරෝධය කිරීමේ මාර්ගය සක් සුදක්සේ වැඩසිටිනවා ඒත් අපි තව තවත් කාරි බහුලයි. පංචනීවරණ දෙපියයුරු තුඩුවල එල්ල අවිද්‍යාවේ මවුකිරි රසේ මොහොයෙනවා පිංවත. සියලු රසයන් අතරින් ධර්මරස හරිම ශේෂ්ඨයි ධර්රසය ශ්‍රේෂ්ට වෙන්නේ රසයත් නිරසත් යන දෙකම නිරෝධය වූ නික්ලේශී රසය එහිතිබෙන නිසාමයි. පංචූපාදාානස්කන්දියෝ මියදුන, නික්ලේශී ධර්මරසය විදර්ශනාමය සප්්‍ර බෝජ්ජන්ගයන්ගෙන් ප්‍රනීත වෙලයි තියෙන්නේ. පිංහත ඔබේජීවිතය ධර්මයෙන් ජීවත් කරවන්න. එවිට අධර්මයෝ මිය යාවී. අධර්මයෝ මිය කියිය ජීවිතය ආයුශ්‍යය වෙන්නේ. උපාධානයෝ නිරෝධය වූ විදශශනාමය සප්ත බොජ්ජංගයෝමය පින්මත. මොහොතක් ඔබේ දෑස්පියාගෙන තොෂනා නිරෝ උපාධන නිරෝදෝ උපාධාන නිරෝධ බවනිරෝධෝ කියන ධර්මතාවය නුවනින් දකින්න. මේ පුංචි විනාඩියේදී ඔබ ලැබුවේ තාවකාලික, විදර්ශනාමිය සප්ත බොද්ජංගයන්ගේ රසයක්මය. පිංවත ඔබේ ජීවිතය පුංචි ධර්ම පරේක්ෂනාගාරයක් කරගන්න. චතුරාර් සත්්‍ය ධර්මයන්ට අදාළව පටිච්ච සමුපාද ධර්මයන්ට අදාළව, පංච උපාදානස්කන්ද ධර්මයන්ට අදාළව, පුංචි පුංචි පරේක්ෂණ විවේකීව සිටින විට අත්හදා බලන්න. එවිට ඔබ තුළ ප්‍රඥාවට අදාළ ධර්මයන් කෙරෙහි න් දෙයක් ඇතිවේවි. ගැහැනුළමේ ගැනහෝ පිරිමිළමේ ගැන සිත සිතා සිටිනවාට වඩා. රටේ ලෝකයේ ඕපාදූපයක් ගැන සිත සිතා සිටිනවාට වඩා අනේ මම ඉපදුුනාා නිසා නේද. මේ ජරාවියාධ මරණ දුකයයි හිතුවොත් එම සිතු විඩල සප්ත බොද්ජන්ගයන්තමයි පාවඩේලන්නේ. පිංවත හිස් අවකාශය තුළ පාාවඩයක් එලා තිබෙනවා. එ නිසල පාවඩය මත කවුරුුවත්ම වඩින්නේෙනැහැ. බවගමන නිමා කළ අතීත සාවකයෙක්ගේ මතකය පිළිබඳව අපේ මතක සටහනක් වෙන්න ඇැති. ඒ ගමන නිමා කළ හිස් පාවඩය. භික්ෂුව ධර්මය කරේ චන්දයයි මේ ඔබ තුළ මෝදු කරන්නේ පිංවත. එන්න නිදහසේ ධර්මය ස්වය ලබන්නට උතු මාර්්‍යෂ්ඨාගික මාර්ග පියා පස්සෙවනට, සද්ධාවේ, සීලේ, සමාතියේ, ප්‍රඥාවේ උණුසුමෙන් පංච උපාදානස්කද ලෝකය විනිවිධ දකින්න. ලෝකය අපිට අයිති නැහැ ලෝකය අයිති අවිද්‍යාවට අපි අවිද්‍යාවේ මෙහෙකරුවෝ අවිද්‍යාවපිට ගෙවන වැටුප තමයි. ඇලීම් ගැටීම් සහෞපේක්ෂාවන් පෙරලායේ වැටුපත් අවිද්‍යාව විසින්ම උදුරාගන්නවා. අපි හැමදාම සංස්කාරයන්ගෙන්, අවිද්‍යාවටම නැවත නැවතත් නයිගෙවනවා පිංමත ඔබෝබේ ආදරණීය බිරිඳට සම්පුරුෂයාට ආදරය කරද්දිී බෝහම පරිස්සමයක් ආදරය පසු පස හැම මොහොතකම අනාදරය සැඟවිලා තිබෙනවා. ඉන්න අදහස් වෙන්නේ අකුසලය පසු පසුසය කුසලය පසු පස අකුසලය සැඟවීති බෙනවායි කියෙන කාරණයයි. සිතුවිල්ලක් වේගවත් වෙලා වචනයක් වැරදුනොත්. ඔබේ ආදරය අනාදරයක් වෙන්න පුළුවන්. එම නිසා වචනයෙන් වචනය හොඳින් සතිය සිහ පිහිටුවාගන්න. එවිට ඔබේ මනුස්සාදරය දි්‍යආදරයක් බවට පත්වේවි. සස්්‍රීක දි්‍යතලවල සස්්‍රීක දි්‍යතලවලත් ආදරය නිසා ගොඩාක් ගැටුම් විරහවේදනාවන් තිබෙනවායි කියලා අතීතේ පන්සිලු දෙවා. බුදුරජාණන් වහන්සේට විරහවේදනාවෙන්ම දැනුන්දී මක්කලා දිව්‍යවේවා මනුස්සවේවා ආදරයම් තැනකද එතන තුෂ්නාව තිබෙනවා තුෂ්නාව යම් තැනකද එතන දුකතියෙනවා පංමත ආදරයේ නිරෝධය උදෙසාම ආදරය කරන්න ඔබේ ආදරය ආත්මිය සං්ඥාව මත නොව උතුම් සතර සටි පට්ඨාන ධර්මයන් තුළ විසරුවා දකින්න ්‍යනම් රූපය ඇසුරෙන් සකස් වෙන ආදරය අයිති අනිත්යටමයි රූපය අනිත්‍යනම් රූපය ඇසුරෙන් සකස්වන විඳීම් හඳුනාගැනීම අයිති අනිත්‍යයටමයි ලස්සන ආදරය තුළින් විධර්ශනාමය ධර්මයක්ම දකින්න එවිට ආදරය ඔබ ළඟරැන්දී ආදරය කෙරෙයි කාමරාග පටිගියෝ ඔබෙන් නිදහස් වෙලායාවිී ඉවට ොහොතක් දැස්පියාගෙන ආදරේ නික්ලේශී රසය තුෂ්නාවෙන් තොරව මොහොතක් ලබන්න එයානාගාමී උපතකට පුංචි අත්දැකීමක් වේවිී. කලබලවෙන්න එපා කාමරාග පටිගියෝ නිරෝධය කිරීමට පෙරාතුව ඔබ ආදරය කරෙේ සක්කායිදිට්්‍යිය නිරෝධය කරන්නට ඕනේ. ඔබ තුළ ඇය දකින ඇය තුළ ඔබ දකින ජාති ජාතිත් අපි ඇයි දකින. ආදරය කෙරෙහි මමත්වේ දැඩිභාවය නිරෝධය කරන්නට ඕනේ. විඳීම් කෙරෙහි තුෂ්නාව වැඩි වෙනකොට ආදරය ගොඩාක් බොලඳ වෙනවා. ආදරය බොළඳ වෙද්දි බවේ ගොඩාක් දීර්ග වෙනවා. ආදරය කෙන පුංචි සිතුවිල්ල මොන තරන්නම් දුරගමනක්ද. ආදරේ කෙටි ආස්වාදය තුළ උපාධානය භවය. ජාති ජරාවිාදිි මරණ සැඟවිලා තියෙනවා. භික්‍ෂුව දෑස්පියාගෙන, ආදරයට අදාළව අතීත පංචූ පාදානස්කන්දය නුවනින් දකිනවා. අතීත සංසාරයේ මම මංගලපෝරු ලක්ෂකීයකට සුබ නැකතින් නගින්නට ඇද්ද. මේ සුළගිල්ලේ ඔය සුළගිල්ල සමඟ රන්හූයෙන් කොතෙක් නම් බැඳෙන්න්නට ඇද්ද. සංස්කාරපච්චයා විඤ්ඥාණන්. සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් අවිද්‍යාවට භාරණුදී ආත්මය සංඥාවෙන් ගත්තොත්. ඊළඟ පටික්්ච සමුක්පන්න ජීවිතයේදී අවිද්‍යාවට මංගල සීනු හැඩවෙනවා. පිංමට. ආදරයෙන් බැඳුුණ ඔබේ විවාහ ජීවිතය දෙස ආදරයෙන්ම බලන්න ඔබ දකින්නේ අනිත්‍ය වූ සංස්කාරයක් සමඟ. අතින් අතගත් තවත් අනිත්‍යූ සංස්කාරයක් පමණක්මය පින්වත අවිද්‍යාව හරිම ගොරහැඩී, අවිද්‍යාවේ ආුෂ පරක්තෙරක් නොපෙනෙන ආකාසය වගේ මයි. මේ ගොරහැඩි අවිද්‍යාවේ බැඳුන ආත්මීය මලකඩ පිරිසිදු කොට ඉවත් කිරීමට නම් ලෞකික ප්‍රඥාවයෙන් පෝෂණය වූ, සීලයෙන් ඉන්ද්‍රීිය සංවර වූ. සම්මා සමාධිමත් හිතක් තිබෙන්නට මෝනේ. සම්මා සමාධයේ දී උපදින සප්තබෝජ්ජංගෝ අවිද්‍යාවට කිරිපෝඩ පංච නීවර්ණයන් හඳුනාගන්න ආලෝකමත් කැඩපතක්ම වෙනවා පින්වත එම කැඩපතෙන් ඔබේ ආදරය පටිච්ච සමුපාද ධර්මයන් තුළ විසිරුවා දකින්න ආත්මිය දුෘෂ්ටියේ වැරදි දැක්ම නිවැරදි කොටගන්න. අවිද්‍යාව තිබෙන තුරා සංස්කාර සකස් වෙනවා. සංස්කාර තිබෙන තුරා දැනීම් සකස් වෙනවා, දැනීම් සකස් වෙන තුරා ඇය හෝ ඔහු මමය මගේ මේ අයි සිතා අයිතිකොටගන්න දැනීම් ඇතිවෙනවා පිින්වත බවගමනේ ආයමත්නං අනත්‍ය වූ සංස්කාරයක් සමග අතිනැතගන්නේ පා. අයිති අවිද්‍යාවට මිස ඔබට හෝ ඇයට නොවේ. අවිද්‍යාව ඔබ මගේ කොටගත්තොත් සෙනෙහසේ නාමයෙන් ඔබට තුරුල් වෙන්නේ පංචනීවරණයෝමය ආදරය අපි කාටත් නැතිවම බැරි ආදරය. ආදර අවිද්‍යාව විසින් සංස්කාරපෙන්වා වන්දේසියේ දමනාදරය ආදරයෙන් බැඳුන දවසේ පටන් සංස්කාරයන්ට නයගෙවන ආදරය පිංමත රූපය පස්සේට සීමාකලොත්. විඳීමට ආදරයක් නැති වෙනවා. විඳීමයම් තැනකද එතන යළි යලි ආදරය උපදිනවා. පිංමත ගස්වල පලබරාතුූ පලබර නිසාම බිමට නැවෙනවා. පලනැති ගස්වලාතුූ කෙ සේනම් බිමට නැවෙන්නද මනුස්සකම් කෘතවේදීකම් නිහතමානීකම් ඇති මනුස්ස ජීවිත සත්පුරුෂ ලෝකය අයිදිරියයේ හිසනමන්නේ ලෝකයේ තවුමත් ඉතිරිවී ඇති ඒ උතුම් මනුෂ්‍ය ධර්මයන්ට ගරු කරන්නමයි. හැමදයාමත් උදෑසන පින්ඩ පාත මඩුවට වඩිද්ද පින්වත් ගම්වාසීන් ශබ්ද නගලා සුපටිපන්න ගාතාව සච්චායිනය කරනවා. ගාතා සච්ඡායනයේ ඉවර වෙන තෙක්ම භික්ෂුව බිමටහෙලූ දෑසෙනුයි වැඩස්ටිටින්නේ ඒ භික්‍ෂුවගේ බෙල්ලේ ආබාධයක් නිසානෙ වේ. පිංවාත් ගම්වාසයන්ගේ අහිංසක සද්ධාවට ගරු කරන්න. ඒ සද්ධව තවතවත් ශක්තිමත්කොට දෙන්න. ඒ වගේ මයි භික්ෂුව ඉදිරියට එන භික්‍ෂුවගේ අතීත ප්‍රනීත සංස්කාරයන්ට ගරු කරන්න. තුේ පිංවතුල්ලාගේ සද්ධහ ඔසවා තබන්න පිංව තුල්ලා තුළ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයන්ගේ අර්ථය ශක්තිමත් කොට දෙන්න භික්‍ෂුව ගොඩාක් නිහැඩ කැපවීම් සිදු කොට තිබෙනවා. ඒවා තේරුම් ගන්න නම් අවුම වශයෙන් ලෞකික ප්‍රඥාවවත් අපේ ජීවිත තුළතිබෙන්ට ඕනේ. ලෞකික ප්‍රඥාව වේගයෙන් දුර්වල වෙන සමාජයක මේ සටහන් තබන භික්ෂුවටත් අනාගතයේදී ගොඩාක් සැලසුම් සහගත විවේචනයන්ට මුහුණ දෙන්න සිද්ධවේවිී. පිින්වත අසපපුරුෂ ධර්මයෝ සියල්ලා විද්‍යාවට භාරදීලා, අපි අපේ ගමන සුවසේ යමු තෙරුවන් සරණයි.